Hi, Bon. ජාතික රූපවාහිනියේ ජාතික පාසල් වැඩසටහන යටතේ කෘෂි විද්‍යාව විෂය නිර්දේශයට අයත් පාඩම් රැසක්ම මේ වෙන විට අපි සාකච්ඡා කරලා තියෙනවා. ඕගොල්ලන්ට විශාල දැනුම් සම්භාරයක් ඒව අධ්‍යයනය කිරීමෙන් ලැබෙන්න ඇතයි කියා මම විශ්වාස කරනවා. යම් හේකින් ඕගොල්ලන්ට මොකක් හරි පාඩමක් අතපසු වුණා නම් ජාතික රූපවාහිනියේ වෙබ් අඩවියට පිවිසලා ඒ පාඩම නැරඹීමටත් අධ්‍යයනය කිරීමටත් හැකියාව ඕගොල්ලන්ට තියෙනවා. ඉතින් අද අපි තවත් අලුත් නිපුණතාවයක් පිළිබඳව තමයි සාකච්ඡා කරන්න යන්නේ. නිපුණතාව 14 සත්ව පාලනය. ඒ යටතේ උපනිපුණතාවයක් එහෙම නැත්නම් නිපුණතා මට්ටමක් තමයි සත්ව පෝෂණය කියන නිපුණතා මට්ටම. ඒ පිළිබඳව තමයි අපි අද සාකච්ඡා කරන්න යන්නේ. සත්තුන්ට අපි ගන්න ගොවිපල සත්තුන් යම් අපි අත්කිරීමට බලාපොරොත්තු වෙන්නේ නිෂ්පාදනයක් ලබා ගැනීමේ අරමුණින්. ඒ සඳහා අපි සත්තුන්ට හොඳින් නිවැරදිව පෝෂණය කිරීම අපිට අවශ්‍ය වෙනවා. ඉතින් ඒ සත්තුන්ට පෝෂණය එහෙම නැත්නම් පෝෂක නියමාකාරයෙන් ලබා දීම තමයි අපි සත්ව පෝෂණය විදිහට හඳුන්වන්නේ. මෙන්න මේ සත්ව පෝෂණය නිසා එහෙම නැත්නම් පෝෂක ලබා දීම නිසා සතුන්ගේ ජීව ක්‍රියා පවත්වා ගැනීමට අවශ්‍ය කරන ද්‍රව්‍ය කියන්නේ පෝෂක ලැබෙනවා. ඒ වගේම නිෂ්පාදනය උදාහරණයක් විදිහට ගත්තොත් කිරි නිෂ්පාදනය සඳහා එහෙම නැත්නම් මස් නිෂ්පාදනය සඳහා වූල් නිෂ්පාදනය සඳහා ওই වගේ නිෂ්පාදන සඳහා සත්තුන්ට පෝෂක අවශ්‍ය වෙනවා. දැන් අපි බලමු ප්‍රධාන සත්ව පෝෂක වර්ග මොනවද කියලා. එකක් තමයි ජලය කියලා කියන්නේ. ඒක ජලය ලැබෙන විවිධාකාර තියෙන විවිධ ආකාරයන් තියෙනවා. ඒ ප්‍රධානම වෙන්නේ අපි බීමට සතුන්ට ජලය දෙනවා. ඒ ලබා දීම තුළින් සතුන්ට අවශ්‍ය කරන ජලය ලැබෙනවා. ඊට අමතරව සතුන්ගේ පරිවෘත්තීය ක්‍රියාවලිනුත් සතුන් ලබා ගන්නා ආහාර මගිනුත් සතුන්ට අවශ්‍ය කරන ජලය ලැබෙනවා. ඒ වගේම සතුන්ගෙන් පිට වෙන විවිධ ආකාරවලින් සතුන් ලබා ගන්නා ජලය. උදාහරණයක් විදිහට ගත්තොත් ප්‍රධාන වශයෙන් කිරි නිෂ්පාදනය වගේ. ඒ නිෂ්පාදනයේදී ජලය විශාල ප්‍රමාණයක් සතුන්ගෙන් ඉවත් වෙනවා. ඊට අමතරව මල ද්‍රව්‍ය, මුත්‍රා, ප්‍රාශ්වාස වාතය ඔය වගේ ක්‍රියාවලි මගිනුත් ජලය යම් ප්‍රමාණයක් සතුන්ගෙන් ඉවත් වෙනවා. ඒ නිසා අපි සතුන්ට ප්‍රමාණවත් ජලය ලබා දීම ඉතාමත් අවශ්‍ය වෙනවා. අනිත් පෝෂකය තමයි ප්‍රෝටීන් කියලා කියන්නේ. ප්‍රෝටීන් උත් ඇත්තටම අත්‍යවශ්‍යයි. විශේෂයෙන් ශාරීරික වර්ධනය සඳහා ප්‍රෝටීන් අවශ්‍යයි. ඊට අමතරව විවිධ එන්සයිම එහෙම නැත්නම් හෝමෝන වර්ග ප්‍රතිදේහය ඔය සියල්ල හැදිලා තියෙන්නේ ප්‍රෝටීන මගින්. මේ ප්‍රෝටීන හැදිලා තියෙන්නේ ප්‍රධාන වශයෙන් අමයිනෝ අම්ල වලින්. අමයිනෝ අම්ල ආකාර දෙකක් තියෙනවා. අත්‍යවශ්‍ය නොවන සහ අත්‍යවශ්‍ය නොවන අමයිනෝ අම්ල කියලා. අත්‍යවශ්‍ය නොවන අමයිනෝ අම්ලයක් කියලා කියන්නේ සතාගේ දේහ තුළ තියෙන ඇමයිනෝ අම්ලයකින් තවත් ඇමයිනෝ අම්ලයක් නිපදවා ගන්න පුළුවන් නම් අපි ඒ ඇමයිනෝ අම්ල හඳුන්වනවා අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල කියලා. අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ලයක් කියලා කියන්නේ ඒ ආකාරයෙන් සතාගේ දේහ තුළදී යම් ඇමයිනෝ අම්ලයක් නිපදවා ගන්න බැරි නම් ඒ ඇමයිනෝ අම්ලය අපි කියනවා අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල කියලා. ඔව්ද මැඩම්? අත්‍යවශ්‍ය අමිනෝ අම්ල සඳහා උදාහරණ මොනවද? ඔව්, දැනට අත්‍යවශ්‍ය අමිනෝ අම්ල 10ක් හොයාගෙන තියෙනවා. ඕගලන්ට මම කෙටි ක්‍රමයක් කියන්නම් ඒක මතක තියා ගැනීම සඳහා. මෙන්න මේ වචනේ පුටිම් හෝල්. ඕගල ලියාගන්නේ වචනය කෙටි වචන ටික තියෙනවා. පුටිම් හෝල් කියන වචනය ඇතර මෙතන U කිව්වට V අකුර එන්නවනම් VLIN කියන එක. නමුත් අපි පහසුව සඳහා, ඒ කියන්නේ අපේ වචනය උච්චාරණය කිරීමේ පහසුව සඳහා අපි පුටිම් හෝල් කියන වචනය කියනවා. ඒතර ඔන්න ඔය ආකාරයේදී පුටිම් P අකුරෙන් ෆීනයිල් ඇලනිනුත් V U අකුරනේ මෙතන V එන්න ඕන. V වලින් VLIN, T වලින් ට්‍රිප්ටොපෑන්, T ත්‍රියෝනින්, I අයිසොලියුසින්, M මෙතයිනින්, H හිස්ටිඩින්, A ආජිනින්, L ලයිසින්, L ලියුසින්. ඔන්න ඔය විදිහට අපිට මෙන්න මේ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල 10 නම් කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල ලබා දෙන ප්‍රභව වෙන්නේ සත්වමය ආහාරයි. ඊළඟට ප්‍රධාන තවත් සත්ව පෝෂකයක් තමයි කාබෝහයිඩ්‍රේට් කියලා කියන්නේ. කාබෝහයිඩ්‍රේට් මගින් සතාට අවශ්‍ය කරන ශක්තිය ලැබෙනවා.
වැඩිපුර යම් කිසි ප්‍රමාණයක් කාබෝහයිඩ්‍රේට් තියෙනවා නම් ඒක සතාගේ ආහාර සංචිත වෙනවා. එතකොට මේ කාබෝහයිඩ්‍රේට් ප්‍රධාන වශයෙන් අපිට ආකාර දෙකක් වර්ගීකරණය කරන්න පුළුවන්. එක් ආකාරයක් තමයි සරල කාබෝහයිඩ්‍රේට් කියලා කියන්නේ. අනිත් එක තමයි සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් කියලා කියන්නේ. එතකොට ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස් වගේ කාබෝහයිඩ්‍රේට් එහෙම නැත්නම් මොනෝසැකරයිඩ් අපි හඳුන්වනවා සරල කාබෝහයිඩ්‍රේට් විදියට. එතකොට ඒ වගේ ද්‍රව්‍ය පහසුවෙන් සතාට ජීර්ණය කිරීමේ හැකියාව තියෙනවා. අනිත් ආකාරය තමයි සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් කියලා කියන්නේ බොහෝ විට ලිග්නින්, සෙල්ලෝස්, හෙමිසෙල්ලුලෝස් වගේ පොලිසැකරයිඩ් අයිති වෙනවා මෙන්න මේ සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් ගණයට. එතකොට ඒවා ජීර්ණය කිරීම සතුන්ට අපහසුයි. ඊළඟට ලිපිඩ. ලිපිඩ වලින් ලිපිඩ හැදලා තියෙන්නේ මේදම්ල සහ ග්ලිසරෝල් වලින්. ලිපිඩ වලිනුත් කරන්නේ සතාට අවශ්‍ය කරන ශක්තිය ලබා දීම. ඊට අමතරව සමහර අපි දන්නවා මේදේ ද්‍රව්‍ය විටමින් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් විටමින් A, D, E, K වගේ විටමින්. ඒකට ඒවා ලිපිඩ වල ද්‍රව්‍ය වෙනවා. ඒ වගේම ලිපිඩ මං කෝ ඉස්සෙල්ලා කිව්වා වගේ අත්‍යවශ්‍ය සහ අත්‍යවශ්‍ය නොවන මේදම්ල විදිහට වර්ගීකරණය කරන්න පුළුවන්. ඇරකිඩිනොඩොනික්, ලිනොයික් වගේ මේ දම්ල අපි හඳුන්වනවා අත්‍යවශ්‍ය මේ දම්ල විදියට. ඉතින් ඒකත් අපි අර අත්‍යවශ්‍ය සහ අත්‍යවශ්‍ය නොවන විදියට අපි වර්ගීකරණය කළේ අර කලින් අපි මම විස්තර කළපු අත්‍යවශ්‍ය ඇමයිනෝ සහ අම්ල සහ අත්‍යවශ්‍ය ඇමයිනෝ අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල වල වර්ගීකරණය කළපු විදිහටමයි. ඊළඟ සත්ත්ව පෝෂකය තමයි මම කියන්න යන්නේ ඛනිජ පිළිබඳව. ඛනිජත් අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. සුළු වශයෙන් අවශ්‍ය කරන ඛනිජ සහ සුළු මහා වැඩි පරිමාණයෙන් එහෙම නැත්නම් මහා මූල ද්‍රව්‍ය කියලා. එතකොට මහා මූල ද්‍රව්‍යයක් කියලා කියන්නේ වැඩි වශයෙන් අවශ්‍ය කරන ඛනිජ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපිට ගන්න පුළුවන් ඒ වගේ ඛනිජ කැල්සියම්, ෆොස්ෆරස් ඒ වගේ ඛනිජ. එතකොට අපි දැන් කැල්සියම් වගේ ගත්තොත් අපි කිකිලියගේ බිත්තරේ කවචය ඒක හැදලා තියෙන්නේ කැල්සියම් වලින්. ඊළඟට කිරිවල. එතකොට ඒ සත්ත්ව නිෂ්පාදන විදිහට අපි සතාගෙන් මේ ඛනිජ විශාල ප්‍රමාණයක් ඉවත් වෙනවා. ඒ නිසා අපි වැඩි වශයෙන් ඒ සතාට ඒවා දෙන්න ඕනේ. ඒවා තමයි අපි මහා මූල ද්‍රව්‍ය විදිහට හඳුන්වන්නේ. එතකොට සතාට යම් ප්‍රමාණයක් සුළු වශයෙන් අවශ්‍ය කරනවන යම් මූල ද්‍රව්‍යයක් අපි ඒවා ශුද්ධ මූල ද්‍රව්‍ය විදිහට හඳුන්වනවා. යකඩ, කොපර්, මැංගනීස්, කෝබෝල්ට්, සින්ක්, අයඩින් වගේ මූල ද්‍රව්‍ය අපි හඳුන්වනවා ඒ අනුව ශුද්ධ මූල ද්‍රව්‍ය විදිහට. ඊළඟ තවත් පෝෂකයක් තමයි විටමින් කියලා කියන්නේ. ඒතර විටමිනුත් ඉතා සුළු ප්‍රමාණයෙන් තමයි සතාගේ ශරීරයට අවශ්‍ය වෙන්නේ. සමහර සතුන්ට, ගොවිපල සතුන්ට උදාහරණයක් විතර ගවයා වගේ සතුන්ට යම් ප්‍රමාණයකට සමන්ගේ ශරීරය තුළ විටමින් වර්ග නිපදවා ගන්න පුළුවන්. ඒතකොට අපි එහෙම නැත්තම් අපි ආහාරයේ සලාකේ විටමින් අඩංගු කර යුතු වෙනවා. මේ විටමින් මගින් සතාගේ ආහාර රුචිය වැඩි කිරීම, එහෙම නැත්නම් වර්ධනය උත්තේජනය කිරීම, ඒ වගේ ක්‍රියාවලිය සඳහා විටමින් අවශ්‍ය වෙනවා. ඊළඟට අපි බලමු ආකලන කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම ආකලනයක් කියලා කියන්නේ පෝෂකයක් නෙවෙයි. නමුත් අපි ආහාර සලාකයකට මේ ආකලන යෙදීම අවශ්‍ය වෙනවා. ඒ මගින් අපි බලාපොරොත්තු වෙනවා වර්ධනය උත්තේජනය කිරීමක්. එහෙම නැත්නම් ප්‍රතිජීවක විදිහට අපිට ආකලනය එකතු කරන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රතිඔක්සිකාරක, වර්ණක ඔය විදිහට ඔය විවිධ පරමාර්ථ වෙනුවෙන් අපිට මෙන්න මේ ආකලන ආහාර සලාකයකට ඇතුළු කරන්න පුළුවන්. දැන් අපි බලමු සත්ව ආහාර වර්ගීකරණය පිළිබඳව. සත්ව ආහාර ප්‍රධාන වශයෙන් අපිට වර්ගීකරණය කරන්න පුළුවන් දල ආහාර සහ සාන්ද්‍ර ආහාර විදිහට. යම් කිසි ආහාර සලාකයක දල තන්තු, ඒ කියන්නේ ලිග්නින්, සෙලුලෝස්, හෙමිසෙලුලෝස් වගේ දල තන්තු ප්‍රමාණය 10 18කට වඩා වැඩි නම් අපි ඒ ආහාර හඳුන්වනවා දල ආහාර විදිහට. ඊළඟට සාන්ද්‍ර ආහාර කියලා කියන්නේ ඒක අනිත් පැත්ත. ඒ කියන්නේ දල තන්තු ප්‍රමාණය 10 18කට වඩා අඩු නම් අපි ඒක හඳුන්වනවා සාන්ද්‍ර ආහාරයක් විදිහට. මෙන්න මේ දල ආහාර අපිට ආපහු වර්ගීකරණය කරන්න පුළුවන් තෙත් ආහාර සහ වියලි ආහාර විදිහට. තෙත් ආහාර කියලා කියන්නේ තෙතමනේ වැඩි ප්‍රතිශතයක් තියෙනවා නම් අපි ඒක තෙත් ආහාර විදිහට සලකනවා.
තෙතමන ප්‍රමාණය එහෙම නැත්නම් තෙතමන ප්‍රතිශතය අඩු නම් අපි ඒක ඒ ආහාර සලකනවා වියලි ආහාර විදියට. තෙත් ආහාර සඳහා තවත් අපිට ඒ තෙත් ආහාර වර්ගීකරණය කරන්න පුළුවන් රනිල, තෘණ, සයිලේජ් සහ වෙනත් ආහාර විදියට. දැන් අපි බලමු එකින් එක. රනිල කියලා කියන්නේ සතුන්ට දෙන්න පුළුවන් ගොඩක් වෙලාවට අපි පස් ඉදිරියේදී කතා කරනවා සංකීර්ණ ආමාශයක් තියෙන සතුන් ගැන. එතකොට ගවයන් වගේ සතුන් සඳහා අපි මේ ගොඩක් වෙලාවට දල ආහාර සපයන්නේ. ඒ රනිල අපිට ප්‍රධාන වශයෙන් දෙන්න පුළුවන් ඒවත් අපිට වර්ගීකරණය කරන්න පුළුවන් ගෝචර රනිල සහ පෝෂ රනිල කියලා. දැන් අපි ඔයගොල්ලෝ දැකලා ඇති සමහර අය ඈතින් ගෙනල්ලා ග්ලිසීඩියා වගේ දේවල් කපලා ගෙනල්ලා සත්තුන්ට කන්න දෙනවා. එතකොට ඒ වගේ ශාකවල විශේෂත්වය වෙන්නේ පොළොවට ලම්බක. එහෙම නැත්නම් පොළොවට ඉහළින් ඉහළට තමයි වර්ධනය වෙන්නේ. ඒ නිසා තමයි කපලා ක්ෂේත්‍රයෙන් කපලා සත්තුන්ට කෑමට දෙන්නේ. ඒ විදිහට කපලා සත්තුන්ට ආහාරයට දෙන ඒවා අපි හඳුන්වනවා පෝෂ රනිල විදිහට. ඊළඟ ආකාරය තමයි මම වර්ගීකරණය කළේ ගෝචර රනිල. ගෝචර රනිල කියලා කියන්නේ අපිට වර්ගීකරණය කරන්න පොළොවට සමාන්තරව වැඩෙන රනිල වර්ග. ඒතොර පියුරේරියා වගේ රනිල පොළොවට සමාන්තරවයි වැඩෙන්නේ. ඒතොර ඒ වගේ ඒවා සත්තු කන්නේ උලා කෑම මගින්. අපි කපලා දීමක් සිදු කරන්නේ නැහැ. ඒතොර පෝෂ සඳහා පෝෂ රනිල සඳහා ඔයගලන්ට උදාහරණ මේ රූප සටහනේ දැක්වෙනවා ඇති. ඉපිල්ලිපිල් එරිත්‍රිනා ග්ලිසීඩියා වගේ ඒවා අපිට කපලා සත්තුන්ට කෑම දෙන ඒවා. එහෙම නැත්නම් පෝෂ රනිල විදිහට හඳුන්වන්න පුළුවන්. ඊළඟට ගෝචර රනිල සඳහා අපිට උදාහරණ විදිහට ගන්න පුළුවන් පියුරේරියා, එහෙම නැත්නම් එරබදු, සෙන්ට්‍රොසීමා, ස්ටයිලෝසන්තස් ඒ වගේ ඒවා. එතකොට ඒවා බිම දිගේ වැඩ නිසා, يعني පොළොවට සමාන්තර වැඩ නිසා සත්තු උලා කෑම මගින් ඒවා ආහාරයට ගැනීම සිදු කරනවා. ඊළඟට අපි තෘණ ගැන ගත්තොත් එහෙම තෘණත් අර මං කිව්වා ආකාරයටම වර්ගීකරණය කරන්න පුළුවන් ගෝචර තෘණ සහ පෝෂ තෘණ කියලා. ඒතර ගෝචර තෘණ කියලා කියන්නේ අර අපි මං රනිලවල විස්තර කළා වගේ පොළොවට ඉහළින් වැඩෙන ඒ නිසා කපලා තමයි සත්තුන්ට කන්න දෙන්නේ. ඒතර ගෝචර තෘණ කියලා කියන්නේ උලා කෑම මගින් කන්න දෙන තෘණ වර්ගවලට. අපි දැන් බලමු මේ සඳහාත් උදාහරණ මොනවද කියලා. පෝෂ තෘණ සඳහා ගිනි වර්ග, තෘණ නේපිය, සෙටේරියා වගේ තෘණ අපිට උදාහරණ විදියට ගන්න පුළුවන්. ගෝචර තෘණ සඳහා අපිට උදාහරණ විදියට ගන්න පුළුවන් බ්‍රැකේරියා වර්ග. ඒ කියන්නේ බ්‍රැකේරියා බ්ලිසෙන්තා, බ්‍රැකේරියා මියුටිකා, බ්‍රැසේරියා රුසිසියෙන්සිස් ඔය වගේ තෘණ වර්ග අපිට ගෝචර තෘණ සඳහා උදාහරණ විදියට ගන්න පුළුවන්. ඊළඟට අපි සයිලේජ් ගත්තොත් සයිලේජ් කියලා කියන්නේ ඇතර මධ්‍යස්ථ තෙතමනයක් සහිත ආහාර වර්ගයක්. ඕගොල්ලෝ දන්නවා අපේ සතුන්ගේ ආහාර අවශ්‍යතාවය වර්ෂය පුරාම එක හා සමානයි. නමුත් ආහාර නිෂ්පාදනය උදාහරණයක් විදිහට ගත්තොත් රනිල තෘණ නිෂ්පාදනය වර්ෂය පුරා එක හා සමාන වෙන්නේ නැහැ. වර්ෂාපතන රටාවත් එක්ක ඒක වෙනස් වෙනවා. ඒ කියන්නේ ඊසාන දිග වර්ෂාපතනය එහෙම නැත්නම් නිරිත දිග මෝසම් වර්ෂාපතනයත් එක්ක තෘණ නිෂ්පාදනය වැඩි වෙනවා. නමුත් වියලේදී අතිරික්ත තියෙන නිසා නාස්තියකුත් වෙනවා. ඒ නිසා අපි මොකද කරන්න ඕන අර අතිරික්ත ආහාර එහෙම නැත්නම් අතිරික්ත තෘණ රනිල වර්ග අපි සංරක්ෂණය කරලා තියාගන්න ඕනේ. මේ විදිහට සංරක්ෂණය කරන ආකාරයක් තමයි අපි සයිලේජ් කියලා කියන්නේ. සයිලේජ් සැදීම සඳහා රනිල වර්ග කුඩා කොටස් වලට කපලා ඒවා අපි නිර්වායු තත්ත්වයටදී එහෙම නැත්නම් පාලිත තත්ත්වයටදී ගබඩා කරලා සයිලෝවක් තුල ගබඩා කරලා තියලා තිබ්බහම අපිට හොඳ ගුණාත්මයෙන් යුත් සයිලේජ් නිපදවා ගන්න පුළුවන්. එතකොට ඒවා අපිට පුළුවන් වියලි කලාපයේදී වියලි කාලයේ කාල සීමාවන් වලදී සත්තුන්ට ආහාර ලබා දීලා නිෂ්පාදනය ඉහළනම්වා ගන්න. නිසා සයිලේජ් අපි මං කෝවා තෙතමන මධ්‍යස්ථ තෙතමන ප්‍රමාණයක් තියෙන නිසා අපි සයිලේජ් හඳුන්වනවා තෙත ආහාර ගණයට. ඊළඟට වෙනත් කියලා කියන්නේ ඇතරම අර කුඩා අතුරු කිලි ඒ වගේ දේවලුත් අපි තෙත් ආහාර එහෙම නැත්නම් දල ආහාර විදිහට සලකන්නේ ඒවත් අපිට සත්තුන්ට කන්න දෙන්න පුළුවන්. ඊළඟට ගත්තොත් වියලි ආහාර තෙතන ප්‍රතිශතයේ අඩු ආහාර තමයි අපි වියලි ආහාර විදිහට ගන්නෙ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම පිදුරු වර්ග, හේ වර්ග ඒ වගේ ඒවා අපි
වියලි ආහාර විදියට සලකනවා. හේ කියලා කියන්නේ ඇත්තටම මං කෝවා තෘණ සංරක්ෂණය කිරීමේ නිපදවා ගන්නා ද්‍රව්‍යයක්. සාමාන්‍යයෙන් අපි තෘණ වර්ග කපලා මද පවනේ කොළපාට නොවෙනස් වෙන විදියට වියලා ගැනීම මගින් අපිට සුන්න තෘණ සංරක්ෂණය කරගන්න පුළුවන්. ඒ මගින් කෙරෙන්නේ මොකද්ද? ජල තෙතමන ප්‍රතිශතය අඩු වුණාම ඒ මද ක්ෂුද්‍ර ජීවීන්ට ක්‍රියාකාරී වෙන්න බැ. ඒ ශුද්ධ ජීවින ක්‍රියාකාරී වෙන්න බැරි නිසා ඒව කල් තියා ගන්න පුළුවන්. ඒ මගින් අපිට කල් තියාගෙන අර ආහාර හිඟ කාලවන් වලදී සතුන්ට ඒවා ලබා දෙන්න පුළුවන්. දැන් අපි බලමු මොනවද මේ වියලි ආහාර සඳහා උදාහරණ කියලා. මේ තියෙන්නේ පිදුරු ගබඩා කරලා තියෙන ආකාරයයි. ඊළඟට හේත් තමයි මේ තියෙන්නේ. මේ රූප සටහන් වලින් දක්වලා තියෙන්නේ හේ මේ තියෙන මද පවනේ වේලෙන්ඩ දාලා තියෙන අයුරු. සාන්ද්‍ර ආහාර සඳහා අපි උදාහරණ ගත්තොත් මං කිව්වා සාන්ද්‍ර ආහාරයක් කියලා කියන්නේ දල තන්තු ප්‍රමාණය 18%කට වඩා අඩු ආහාර කියලා. උදාහරණයක් අද ගත්තොත් අපි ප්‍රෝටීන් පරිපූරක, එහෙම නැත්නම් කාබෝහයිඩ්‍රේට් පරිපූරක, එහෙම නැත්නම් මේද පරිපූරක, ලිපි, එහෙම නැත්නම් අපිට විටමින් පරිපූරක, ඛනිජ පරිපූරක, ඔය වගේ දේවල්. උදාහරණයක් විදිහට සෝයා බෝංචි යන්නේ. ඒ වගේ දේවල් අපි සාන්ද්‍ර ආහාර විදියට ගන්නවා. එතකොට මම ඕගලන්ට කලිනුත් කිව්වා සාන්ද්‍ර ආහාර නම් ඉතාමත් පහසුවෙන් සත්තුන්ට ජීර්ණය කරන්න ලැබෙනවා. නමුත් සමහර සාන්ද්‍ර ආහාර සාපේක්ෂව වියදම වැඩි. උදාහරණයක් විදිහට ගත්තොත් අපි කඩෙන් තිරිඟු ඇට මතන ධාන්‍ය වර්ග සහල් නියුඩු ඒවා මිලදී ගැනීම අවශ්‍ය වෙනවා. ඒතර දල ආහාර එහෙම මිලදී ගැනීමක් එහෙම නෙමෙයි. අපිට ක්ෂේත්‍රයේ යම් කිසි ක්ෂේත්‍රයක අපි තුන වර්ග වගා කරලා තියෙනවා නම් ඒවා කපලා සතුන්ට ආහාර දෙන්න පුළුවන්. එතකොට නමුත් අපි සත්තුන්ට දල ආහාර පමණක් ආහාරයට දෙන්නේ නැහැ. දල අපි ගත්තොත් ගවයන්ට වගේ නම් දල ආහාර වගේම සාන්ද්‍ර ආහාරත් යම් ප්‍රමාණයකට මිශ්‍ර කිරීමෙන් සත්තුන්ගේ පෝෂණ ගුණය වැඩි කරන්න පුළුවන්. මං එහෙම කියන්නේ ඇයි ඔයගොල්ලන්ට මං කිව්වා කලින් අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල සහ අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල. ඒ වගේ මං කිව්වා සමහර අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල චාක්‍ර ප්‍රභවකින් නෙමෙයි සත්‍ර ප්‍රභවය මගිනුත් ලබා ගන්න ඕනයි කියලා. උදාහරණයක් විතර ගත්තොත් මෙතයිනින් වගේ ඒවා අපි සතාට ලබා දෙන්න නම් සත්ව ප්‍රභවමය කොටසකුත් අපි එකතු කරන්න ඕන. ඉතින් ඔය වගේ අපි සාන්ද්‍රණ يعني අපි සාන්ද්‍ර ආහාරත් දල ආහාර සමග යම් ප්‍රමාණයකට මිශ්‍ර කළොත් සතාගේ පෝෂණ ගුණය ඉහළ නංවන්න පුළුවන්. ඒ අනුව අපිට ගොවිපල සතුන්ගේ ආහාර ජීර්ණ පද්ධති කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි කලින් කතා කරපු ආකාරය අනුව දැන් සත්ව විවිධ සත්ව ආහාර තිබුණත් ඒ දෙන ප්‍රමාණයන් එහෙම නැත්නම් අනුපාතයන් එකිනෙකට ඒ සත්ව විශේෂය අනුව වෙනස් වෙනවා. ඒ මොකද ඒගොල්ලන්ගේ ආහාර ජීර්ණ පද්ධති එකිනෙකට වෙනස්ව සැකසිරා තියෙන නිසා ඒ නිසා අපි සත්තුන්ව අපි පෝෂණය කරනකොට අපි සතාගේ ආහාර ජීර්ණ පද්ධතිය පිළිබඳවත් සැලකිලිමත් වෙන්න ඕන. ඒ අනුව අපිට ගොවිපල සතුන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය කොටස් දෙකකට බෙදන්න පුළුවන්. රෝමාන්තික ආහාර ජීර්ණ පද්ධතිය සහ සරල ආමාශයක ජීර්ණ පද්ධතිය කියලා. රෝමාන්තික ආහාර ජීර්ණ පද්ධතියක් කියලා කියන්නේ දැන් ඔයගලන්ට පොඩි කාලේ ඉඳලම ඉගෙනගෙන ඇති ආහාර ජීර්ණ පද්ධතිය ගැන නේ. ඒතකොට ආහාර ජීර්ණ පද්ධතියේ කොටස් ටික ඔයගොල්ලෝ අධ්‍යයනය කරලා ඇති. කොහෙන්ද පටන් ගන්නෙ මුලින්ම? මූකය. ඊළඟ කොහෙන්ද? ග්‍රසනිකාව නේ. ඊළඟට අන්න ස්රෝතය. ඊළඟට ආමාශය. ආමාශයෙන් කොහටද යන්නේ? කුඩාන්ත්‍රයට යනවා. කුඩාන්ත්‍රය ඊළඟට මහාන්ත්‍රය, ගුද මාර්ගය ඔසේ ගුදය. ඔය ටික තමයි ඕනම සත්වයෙකුගේ පොදු ආහාර ජීර්ණ පද්ධතියේ පොදු කොටස් ටික වෙන්නේ. නමුත් මේ ආහාර ජීර්ණ පද්ධතියේ යම් යම් විකරණයන් අනුව තමයි අපි මේ ගොවිපල ආහාර ජීර්ණ පද්ධතියේ මෙන්න මේ විදිහට සත්තුන්ගේ වර්ගීකරණය කරලා තියෙන්නේ. ඒත් විශේෂයෙන්ම අපි මෙතනදී වර්ගීකරණය කරලා තියෙන්නේ මෙන්න මේ සංකීර්ණ ආහාර ජීර්ණ පද්ධතියක් සහිත සතුන් සහ සරල ආමාශයක්, එහෙම නැත්නම් සරල ආමාශයක සතුන් විදියට ආමාශය අනුව. ආමාශය කොටස් හතරකට බෙදලා තියෙනවා නම් අපි ඒක කියනවා සංකීර්ණ ආමාශයක් කියලා. ඒ ආමාශය කොටස් හතරකට බෙදලා තියෙන සතුන් තමයි අපි හඳුන්වන්නේ සංකීර්ණ ආමාශයක සතුන්, එහෙම නැත්නම් රෝමාන්තික සතුන් කියලා.
ඊළඟට ආහාමාශයේ කොටස් වලට බෙදිලා නැත්තම් සරල මඩියක් වගේ තියෙනවා නම් අපි ඒක හඳුන්වනවා ඒ ඒ ඒ සතු ඒ අදාළ කොටස් සහිත සරල මඩියක් සහිත ආහාමාශයක් සහිත ජීවීන් සතුන්ට අපි හඳුන්වනවා සරල ආමාශයක ජීර්ණ පද්ධතියක් සහිත සතුන් කියලා. රෝමාන්තික ආහාර ජීර්ණ පද්ධතියක් ධාරණ සතුන් සඳහා උදාහරණ තමයි ගවයා, බැටළුවා, එළුවා වගේ ගොවිපල සතුන්. ඊළඟ සරල ආමාශික ආහාර ජීර්ණ පද්ධතියක් තියෙන සතුන් සඳහා උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් කුකුලා, ඌරා වගේ සතුන්. මුලින්ම අපි බලමු රෝමාන්තික ආහාර ජීර්ණ පද්ධතිය පිළිබඳව. රෝමාන්තික ආහාර ජීර්ණ පද්ධතියක මං කියවන්නේ ආමාශයේ කොටස් 7කට බෙදලා තියෙනවා. ඒ නිසා ඒක සංකීර්ණ ආමාශයක් විදිහට අපි හඳුන්වනවා කියලා. එතකොට මේ සංකීර්ණ ආමාශයේ ප්‍රධාන කොටස් 4ක් තියෙනවා. රූමණය, විතංශිකාව, බහුනැමිය සහ ජඨරාශිය විදිහට. සාමාන්‍යයෙන් අපේ ආහාර නම් අපි දැන් අපි මිනිසයා ගත්තොත් මිනිසයාගේ ආහාර ජීර්ණ පද්ධතිය මඩියක් වගේ ආමාශයේ තියෙන්නේ. ඒ නිසා සරල ආමාශයක සතු සරල ආමාශයක ආහාර ජීර්ණ පද්ධතියක් තමයි මිනිසයාට තියෙන්නේ. ඒ ඒ එහිදී ජීර්ණය වෙන්නේ ආමාශය තුලින් ශ්‍රාවය කරන එන්සයිම මගින්. එතකොට ඒ නිසා තමයි අපි කියන්නේ ජඨරාශය. එතකොට ජඨරාශයේ වෙන්නේ මොකද්ද? ජීර්ණය සිදුවන්නේ දේහ එන්සයිම මගින් සිදුවන ජීර්ණයක් සිදු වෙන්නේ. ඒ නිසා අපි ඒක හඳුන්වනවා සත්‍ය ආමාශයක් විදියට. නමුත් රූමණය, විතංශිකාව, බහුනැමියේදී ඒ විදියට ජීවියා මගින් දේහ එන්සයිම ශ්‍රාවයක් කිරීමක් වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට ශුද්ධ ජීවීන් මගින් තමයි ජීර්ණය සිදු වෙන්නේ. ඒ නිසා ඒ කොටස් තුන අපි හඳුන්වනවා පූර්වා මාශය කියලා. එතකොට මේ සංකීර්ණ ආමාශයේ ප්‍රධාන කොටස් හතරයි රූමණය, විතංශිකාව, බහුනැමිය සහ ජඨරාශය. එතකොට රූමණයයි විතංශිකාවයි බහුනැමියයි එකතු වෙලා අපි ඒක හඳුන්වනවා පූර්ව ආමාශය විදිහට. ජඨරාශය හඳුන්වනවා අපි සත්‍ය ආමාශය විදිහටත්. මෙන්න මේ තියෙන රූප සටහනේ ආමාශය කොටස් හතර සකස් වෙලා තියෙන ආකාරයයි රූමණය ඔගලන්ට පේනවා ඇති. රූමණය, බහුනැමිය, මේ තියෙන රූමණය කොටස් ටික, ඊළඟට මේ තියෙන බහුනැමිය ඇබමේසම්, ඊළඟට ජඨරාශය, විතංශිකාව. දැන් අපි ගත්තොත් එහෙම සතුන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය මතන් ගොවිපල සතුන්ගේ ඕගොල්ලන්ගේ අපි මේ විදිහට රෝමාන්තික ආහාර සතුන් සහ සරලාමාශික සතුන් විදිහට විවිධ සතුන් ගැන නම් කළත් අපේ විෂය නිර්දේශයේ තියෙන්නේ රෝමාන්තික ආහාර ජීර්ණයක් සහිත සතෙක් සඳහා අපිට හදාරන්න තියෙන ගවයාගේ ආහාර ජීර්ණ පද්ධතියයි. ඒ වගේම සරලාමාශික සතෙක්ගේ ආහාර ජීර්ණ පද්ධතිය සඳහා අපිට හදාරන්න තියෙන්නේ කුකුලෙකුගේ ආහාර ජීර්ණ පද්ධතියයි. මේ තියෙන ගවයාගේ ආහාර ජීර්ණ පද්ධතිය සකස් වෙලා තියෙන ආකාරයේ තියෙන රූප සටහනක්. මුලින්ම සත ආහාරය කොහෙන්ද ආහාර ගන්නෙ? මුකෙන් නේ. ඒ මුකෙන් ගන්න ආහාර සතාගේ දත් මගින් යාන්ත්‍රික ජීර්ණය සිදු කරන කුඩා කැබලි බවට පත් කරනවා. ඒ වගේම විශේෂත්වයක් තමයි කේට ග්‍රන්ථිවල ඇමයිලේස් එන්සයිමය තියෙනවද? නැහැ. එන්සයිමය නැහැ. ඒ වගේම කේටේ විශාල ප්‍රමාණයක් දිනකට ලීටර් 200ක් විතරම ශ්‍රාවය කරනවා ගවේ. ඊළඟට මේ යාන්ත්‍රික ජීර්ණය ආහාර ගන්න මුකෙන් පස්සේ ග්‍රසනිකා ඔස්සේ අන්න ස්රෝතය ඔස්සේ ගමන් කරනවා ආමාශයට. එතකොට ආමාශයේත් මුලින්ම ගමන් කරන්නේ මෙන්න මේ මෙතන තියෙන රූමණය තියෙන කොටසට. රූමණය තුලදී සිදුවෙනවා ප්‍රධාන වශයෙන්ම ක්ෂුද්‍ර ජීවී ජීර්ණයක්. මං කියන්නේ සතෙක් අපි ගවයේ ගත්ත තින් ඔයගොල්ලෝ දැකලා ඇති වැඩිපුරම ගන්නේ දලා ආහාර. දැන් ඔයගොල්ලෝ දන්නවා දලා ආහාර කියන්නේ මොනවද කියලා. ලිග්නින්, හෙමිසෙල්ලෝ, සෙල්ලුලෝස් වගේ ආහාර සහිත තෘණ වර්ග රනිල. එතකොට ඒවා කෑම නිසා රූමණය තුල ඉන්න විවිධ ක්ෂුද්‍ර ජීවීන් රාශියක් ඒ රූමණය තුල ඉන්න ක්ෂුද්‍ර ජීවීන් මගින් මේ ගත්ත ආහාර පැසීමකට භාජනය කරනවා. ඒ මගින් ක්ෂුද්‍ර ජීවී ජීර්ණයක් සිදු කරනවා. ඒ ක්ෂුද්‍ර ජීවී ජීර්ණයක් සිදු කරලා රූමණයෙන් පාස් වෙලා ඊළඟට ගමන් කරනවා ඒ ආහාර විතංශිකාව කරා. විතංශිකාවේදීත් වෙන්නේ මොකද්ද? විතංශිකාව තමයි කුඩාම ආහාර ජීර්ණ පද්ධතියේ තියෙන කොටස්, සංකීර්ණ ආමාශයේ තියෙන කොටස් අතරින් කුඩාම කොටස විතංශිකාව. ඒ විතංශිකාවේදීත් නැවත වතාවක් තවදුරටත් ඒ තුළ ඉන්න ක්ෂුද්‍ර ජීවීන් මගිනුත් ක්ෂුද්‍ර ජීවී ජීර්ණයක් සිදු කරනවා.
ඊළඟට ආහාර ගමන් කරනවා බහුනැමිය කරා. බහුනැමියේදී ප්‍රධාන වශයෙන්ම කරන්නේ ජලය ප්‍රතිශෝෂණය කිරීමක්. ඊට පස්සේ ඊළඟට ජඨරාශය කරා යනවා. ජඨරාශය කරා ගමන් කරනකොට මේ තියෙන ජඨරාශය, ජඨරාශයේදී වෙන්නේ මොකද්ද? සත් අපි කලින් කතා වුණා ඒක සත්‍යාමාශය විදියට. සත්‍යාමාශය නිසා ඒ දේහ එන්සයිම ස්‍රාව වෙනවා. ඒ දේහ එන්සයිම මගින් අර ආහාරය තවදුරටත් ජීර්ණය වෙනවා. ඊට පස්සේ ඒ ආහාර ගමන් කරනවා කුඩාන්ත්‍රය දක්වා. කුඩාන්ත්‍රයේ මුල්ම කොටස අපි දන්නවා ග්‍රහණය කියලා. ග්‍රහණයටත් ස්‍රාවය වෙනවා. පිත්තාශයෙන් පිත්‍යුෂත්, අග්න්‍යාශයෙන් අග්න්‍යාශයක ශුසත් ස්‍රාවය වෙනවා. ඒ දේහය තියෙන තවදුරටත් ජීර්ණය වෙන්න තියෙනවා කුඩාන්ත්‍රයේදී ජීර්ණය වෙලා. ඊට පස්සේ ඒ වගේම අවශෝෂණය වෙනවා ජීර්ණය කරගත් පෝෂක. ඊළඟට ඒ ආහාර ගමන් කරනවා මහාන්ත්‍රය දක්වා. මහාන්ත්‍රයේදී මොකද වෙන්නේ? තවදුරටත් ජල අවශෝෂණයක් සිදු වෙලා ඊට පස්සේ අපද්‍රව්‍ය තවත් ඉතුරු වෙන දේවල් බැහැර වෙනවා ගුද මාර්ගය ඔස්සේ. ගුදය ඔගලන්ට පේනවා ඇති මේ රූප සටහනේදී රූමනේ අභ්‍යන්තර ව්‍යුහය. මෙන්න මේ රූමනේ අභ්‍යන්තර ව්‍යුහය හරියට අපිට හඳුනගන්න පුළුවන් විච්ඡේදනය කිරීමක් කළොත්. එහෙම මෙන්න මේ විදිහට හරියට තුවායක වූල් ආකාරයට ඒ මගින් පෘෂ්ඨ ක්ෂේත්‍රඵලය වැඩි කරගෙන තියෙනවා. ඒ නිසා ජීර්ණය වේග වැඩිපුර සිදුවීමට හැකියාව තියෙනවා. ඊළඟට ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ විතංශිකාවේ අභ්‍යන්තර විහුවය. ඒක හරියට ඔයගලන්ට පේනවා ඇති ෂඩස්ත්‍ර ආකාරයි. එහෙම නැත්නම් මීවදයක් හැඩයට තියෙනවා. පිටිකා තියෙනවා. ඒ මගින් අපිට විතංශිකාව හඳුනා ගන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ බහුනැමිය. ඇත්තටම මේ බහුනැමිය මෙන්න මේ මෙතන හරියට ඒක නිකන් අපි අභ්‍යන්තර ඕගලන්ට හඳුනා ගන්න පුළුවන් වුණොත් ඒක නිකන් පොතක පිටු ආකාරයේ හැඩයක් තියෙන්නේ. පොතක පිටු ආකාරය වල පේශිම වලින් හැදිලා තියෙන නිසා අපිට ඒක හඳුනා ගන්න පුළුවන්. නමුත් ජඨරාශය ඉතාමත් තුනි. ඒ මොකද අපි දන්නවා ජඨරාශයේ HCl ස්‍රාව වෙනවා, ඒක යම විදිහෙන් සයිම ස්‍රාව වෙනවා. ඒ නිසා පටලමය. ඒ නිසා අපිට හඳුනා ගන්න පුළුවන් ඉතාමත් තුනි ස්තරයක් විදිහට ජඨරාශය. එමගින් අපිට රූමණයේ කොටස් අතර පහසුවෙන්ම හඳුනා ගැනීම සිදු කරන්න පුළුවන්. තව එකක් තියෙන ඕගලන්ට මෙන්න මේ රූප සටහනෙන් පේනවා ඇති. දැන් මෙහෙම ගිහිල්ලා ආහාරයේදී රූමණය තුලදී නැත වතාවක් මෙහෙම ගමන් කරනවා. ඒ ක්‍රියාවලියට අපි කියනවා රෝමාන්තණය කියන ක්‍රියාවලිය. එතකොට අපි ඒ කියන්නේ එහෙම නැත්නම් වමාරා කෑම කියලා කියනවා. ගවයන්ගේ අපිට ඒක දකින්න පුළුවන් වමාරා කෑම. ඒ කියන්නේ සත්තුන් අපි දන්න තනකොළ කනකොට එහෙම නැත්නම් ආහාර ආගනුව කරනකොට කාගෙන කාගෙන යනවා. ඊට පස්සේ සත්තු ඒවා ගිලිනවා. ඊට පස්සේ විවේකී අවස්ථාවකදී හේවනකට ගිහිල්ලා ඒ ආහාර නැවත වතාව රූමණයෙන් අරගෙන ඇවිල්ලා මුඛයට අරගෙන මුඛයේදී හිමීට ඒවා කපලා යාන්ත්‍රික ජීර්ණයෙන් කුඩක් ඇබලිබල්පත් කරලා ආපහු ඒවා ගිලීම සිදු කරනවා. මෙන්න මේ ක්‍රියාවලිය තමයි අපි කියන්නේ රෝමාන්තණය කියන ක්‍රියාවලිය. මෙන්න මේ රෝමාන්තණය සිදු කරන ජීවීන් තමයි අපි රෝමාන්තික ජීවීන් කියලා තවත් ආකාරයකට කියන්නේ. දැන් අපි බලමු. දැන් මං කියන්නේ ඕගොල්ලන් අපි ප්‍රධානම ජීර්ණයේදී ප්‍රධානම වැදගත්කමක් දක්වන්නේ රූමණය ගැන. රූමණයේදී විශාල වශයෙන් ශුද්ධ ජීවී ජීර්ණයක් සිදු කරන නිසා රූමණය තුල අපි දල්වන කොහොමද මේ කාබෝහයිඩ්‍රේට් ජීර්ණය සිදුවෙන්නේ කියලා. කාබෝහයිඩ්‍රේට් ආහාරවල තියෙන සෙලියුලෝස්, හෙමිසෙලියුලෝස්, පෙක්ටින්, සීනි වර්ග, පිෂ්ඨය ඔය වගේ ඒවා පරිවර්තනය කරනවා ග්ලූකෝස් බවට. ග්ලූකෝස් බවට පරිවර්තනය කිරීමෙන් පසු ඒ ග්ලූකෝස් නැවත වතාවක් ඇසිටික්, ප්‍රොපියොනික්, බියුට්‍රික් වගේ වාෂ්පශීලී මේදාම්ල බවට පරිවර්තනය කරනවා. මෙන්න මේ වාෂ්පශීලී මේදාම්ල වලින් තමයි අවශ්‍ය කරන ශක්තිය නිපදවා ගන්නේ. ඒ වගේම ලබා ගන්නා ආහාරයෙන් 10%ක් පමණම මීතේන් විදිහට ක්ෂුද්‍ර ජීවීන් මගින් පිට කිරීමත් සිදු කරනවා. ශක්තියෙන් 10%ක් විතරම මීතේන් විදිහට තමයි පිට වෙන්නේ.
ඊළඟට අපි බලමු කොහොමද ප්‍රෝටීන් ජීර්ණය සිදු වෙන්නේ කියලා. අපි දන්නවා සතෙකුට දැන් ඕගොල්ලෝ අහලා ඇති දල ආහාර සමග යූරියා කැට දෙනවා කියලා. ඒ මගෙන් යූරියා සතුන්ට දෙනවා. ඒ කියන්නේ සතුන්ට ජීර්ණය කරන්න පුළුවන් ප්‍රෝටීන් සහ ප්‍රෝටීන නොවන ආහාරත් මෙන්න මේ රෝමාන්තය තුලදී ජීර්ණය වෙනවා. මෙන්න මේ රූමණය තුලදී මෙන්න මේ ගමන් කරන ප්‍රෝටීන පරිවර්තනය කරනවා ඇමයිනෝ අම්ල බවට. ඒ කියන්නේ මයික්‍රෝබ් ක්ෂුද්‍ර ජීවි ඇමයිනෝ අම්ල බවට පරිවර්තනය කරලා ක්ෂුද්‍ර ජීවීන් මගින් ඉපදවනවා ක්ෂුද්‍ර ජීවි ප්‍රෝටීන. ක්ෂුද්‍ර ජීවි ප්‍රෝටීන නැවත වතාවක් ඊට පස්සේ ගමන් කරනවා මෙන්න මේ මෙහෙම ගිහිල්ලා ජඨරාශය තුලට. ජඨරාශයේදී මොකද වෙන්නේ? ශරීර සතාගේ තියෙන දේහ එන්සයිම මගින් ජීර්ණය වෙලා සතාට අවශ්‍ය කරන ඇමයිනෝ අම්ල නිපදවීම සිදු කරනවා. ඒ වගේම සමහර කොටසක් ඇමෝනියා නිපදවලා ඒවා වකුගඩු ඔස්සේ ගිහිල්ලා යූරියා විදියට ඉවත් වීමත් සිදු වෙනවා. ඒතර මේ විදියට අපිට ප්‍රෝටීන් නොවන සහ ප්‍රෝටීන් සහ ප්‍රෝටීන් නොවන දෙකම ජීර්ණය කිරීමට ක්ෂුද්‍ර ජීවීන්ට හැකියාව එහෙම නැත්නම් ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය නිසා රූමණය තුල මෙන්න මේ ක්‍රියාවලිය සිදු වෙනවා. දැන් ඕගොල්ලන්ට මම පුංචි ප්‍රශ්නයක් අහනවා. මෙන්න මේ අවස්ථා දෙකක් තියෙනවා. පළවෙනි අවස්ථාව සහ දෙවෙනි අවස්ථාව කියලා. ඒ අවස්ථා දෙකේදීම නිරූපණය කරන්නේ ආමාශ සංකීර්ණ ආමාශයේ ආකාර දෙකක්. කියන්නේ සත්තුන්ගේ ගවයක් උදාහරණයක් විදිහට අපි ගවයෝ ගත්තොත් ගවයාගේ එක එක් වර්ධන අවස්ථා දෙකකදී පෙන්වන සංකීර්ණ ආමාශයක ව්‍යුහයන්. يعني කුඩා අවධියකදී සහ පරිණත අවධියකදී එහෙම නැත්නම් වැඩුණු අවධියකදී කාට හරි කියන්න පුළුවන්ද පළවෙනි අවස්ථාව අයත් වෙන්නේ කුඩා පැටියෙකුටද එහෙම නැත්නම් පරිණත සතෙකුටද කියලා? ඔව්ද කියන්න බලන්න. පළවෙනි අවස්ථාවේදී රූමණයේ ප්‍රමාණය කුඩා නිසා ඒකෙන් පෙන්වන්නේ කුඩා පැටවකුගේ ආමාශය. ඒතර දෙවෙනි අවස්ථාව දෙවැනි අවස්ථාවේදී රූමණයේ ප්‍රමාණය විශාල නිසා ඒකේ වෙන්නන්නේ වැඩුණු සතෙකුගේ ආමාශය. ඔව්. දැන් සාමාන්‍යයෙන් ඉපදුණු ගමන් පැටියේ දල තන්තු ආහාරයට ගන්නවද? නැහැ. මොනවද ගන්න? ආහාර විදියට ගන්න මොනවද? කිරි. නේ? දෙනගෙන් ලබා ගන්න, කියන්නේ මව් දෙනගෙන් කිරි ලබාගෙන තමයි සතා පෝෂණය ලැබෙන්නේ. එතකොට සතා ලබා ගන්න කිරි ජීර්ණය සිදු වෙන්නේ ප්‍රධාන වශයෙන්ම කිරි ජීර්ණය සිදු වෙන්නේ ජඨරාශය. එහෙම නැත්නම් සත්‍ය ආමාශයේදී. ඇයි? දේහ එන්සයිම මගින් තමයි ඒ කිරි ජීර්ණය සිදු වෙන නිසා. ඒ නිසා පළවෙනි يعني මුල්ම සති දෙකක වගේ කාලයේදී ඔයගලන්ට පළවෙනි අවස්ථාවෙන් පේනවා ඇති ජඨරාශය විශාලයි. නේ? ජඨරාශය විශාලයි. රූමණය සහ විතංශිකාව ප්‍රමාණය සාපේක්ෂව කුඩයි. නමුත් අපි සති දෙකකට වගේ පස්සේ කිරිත් සමග ක්‍රමක්‍රමයෙන් මොකද කරන්නේ? සත්තුන්ට දල ආහාර ලබා දීම පටන් ගන්නවා. ඒ දල ආහාර ලබා දෙනකොට සාමාන්‍යයෙන් ක්ෂුද්‍ර ජීවි ක්‍රියා දල ආහාර සමග ක්ෂුද්‍ර ජීවිනුත් හඳුන්වා දීම ඇතුල් වෙනවා. රූමණය තුල ඇතුල් වෙලා රූමණය තුල ක්ෂුද්‍ර ජීවින ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙනවා. ක්‍රමක්‍රමයෙන් වර්ධනය වන පස්සේ අපි දල ආහාර සතාට දෙන දල ආහාර ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් වැඩි කරනවා. ඒ වැඩි කරනකොට රූමණයේ ප්‍රමාණය මොකද වෙලා තියෙන්නේ? ඒ අවස්ථාවේදී රූමණයේ සහ විතංශිකාවේ ප්‍රමාණය විශාල වෙලා තියෙනවා. එතකොට ජඨරාශයේ ප්‍රමාණය يعني කිරි බොන්නේ නැහැ. ජඨරාශයේ ප්‍රමාණය මොකද වෙන්නේ? සාපේක්ෂව අඩු වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් පරිණත සතෙකුගේ 85%ක පරිමාවක් මුළු ආමාශයේ පරිමාවෙන් 85%ක ප්‍රමාණයක් මෙන්න මේ රූමණය සහ විතංශිකාව අයත් කර ගන්නවා. ඒ මොකද ක්ෂුද්‍ර ජීවි ක්‍රියාකාරීත්වය වැඩි වෙන නිසා ක්ෂුද්‍ර ජීවි ක්‍රියාකාරීත්වය සිදු වෙන්නේ කොහේද? රූමණය තුලයි. ඒ නිසා රූමණයේ විශාලත්වය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. එතකොට ලබා ගන්නා කිරි ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. ඒ නිසා ජඨරාශයේ ප්‍රමාණය එන්න අඩු වෙලා තියෙනවා. ඒ අනුව අපිට පළවෙනි අවස්ථාවේදී කුඩා පැටවෙකුගේ සංකීර්ණ ආමාශයත් දෙවැනි අවස්ථාවේදී වැඩුණු එහෙම නැත්නම් පරිණත සතෙකුගේ ආමාශයත් නිරූපණය කරනවා. ඊළඟට අනිත් සත්ව
සත්තුන්ගේ ආකාර එහෙම නැත්නම් සරල ආමාශික සත්තුන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය පිළිබඳ සල්කා බලමු මම කෝ අපේ විෂය නිර්දේශයේ තියෙන කුකුලෙගේ ආහාර ජීර්ණ පද්ධතිය ඒ නිසා කුකුලෙගේ ආහාර ජීර්ණ පද්ධතිය ව්‍යුහය කොහොමද සැකසීලා තියෙන්නේ කියලා අපි විමසා බලමු එතකොට ඔයගලන්න පේනවා ඇති මේ තියෙන්නේ කුකුලෙකුගේ ආහාර ජීර්ණ පද්ධතියේ පිටතින් පේන කොටස් ටිකයි ඊළඟට මුලින්ම සතා ආහාරයට කන්නේ මුඛේ මුඛය කියලා කියන්නේ හොටක් තියෙන හොටෙන් ආහාර ඒ කියන්නේ ගල් කැට එමකින් පලා වර්ග වෙනත් ආහාර වර්ග අහුලා කෑම සිදු කරනවා ඊට පස්සේ මේ ආහාර ගමන් කරනවා ග්‍රසනිකා ඔස්සේ අන්න ස්රෝතේ මෙන්න මේකට අපි කියන ක්‍රොප් එහෙම නැත්නම් ගොජුර කියලා ඒ ගොජුරෙන් කරන්නේ මොකද්ද ආහාර සතාර හොටෙන් ගන්න ආහාර తాවකාලිකව තැන්පත් කිරීම සිදු කරනවා අපි කිව්වා ගවයාගේ කේට ග්‍රන්ථි වල ඇමයිලේස් එන්සයිමේ නැහැ කියලා. නමුත් කුකුලගේ කේට ග්‍රන්ථි වල ඇමයිලේස් එන්සයිමේ තියෙනවා. නමුත් මුඛයේදී ජීර්ණයක් සිදු වෙන හැකියාවක් තියෙනවද? නැහැ. ඇයි? අහුලා ගිලින නිසා නේ. ඊළඟට එහිදී නමුත් මෙන්න මේ ගොජුරේදී යම් කිසි ප්‍රමාණයකට මේ ඇමයිලේස් එන්සයිමගින් සුළු වශයෙන් විකණ්ඩනයක් එහෙම නැත්නම් ඛණ්ඩනයක් වීමක් වෙන්න පුළුවන්. නමුත් අපි ඒක ජීර්ණයක් විදිහට හඳුන්වන්න බෑ. මෙන්න මේ తాවකාලිකව ආහාර ගබඩා කරලා තිබුණාට පස්සේ ඒ ආහාර ගමන් කරනවා මෙන්න මෙතන පූර්වාමාශය. මේ තියෙන ප්‍රොවෙන්ටිකියුලස් කියලා කියන්නේ පූර්වාමාශය. එහෙම නැත්නම් අපි ඒක හඳුන්වනවා සත්‍ය ආමාශය විදියට. සත්‍ය ආමාශයක් කියලා කියන්නේ ඇයි කියලා ඔයගොල්ලෝ දන්නවා. සත්‍ය ආමාශයක් කියලා කියන්නේ දේහ එන්සයිම මගේ ශ්‍රාවය වෙනවා. ඒ මගින් ජීර්ණයක් සිදු වෙනවා නේද? මෙහිදී ප්‍රෝටීන් ජීර්ණය කරන එන්සයිම HCL ඒ වගේ දේවල් ශ්‍රාවය වෙනවා. එතකොට මේ හරහා ගමන් කරනකොට අපිට කියන්න පුළුවන් ප්‍රෝටීන් ජීර්ණයක් වෙනවා කියලා ආරම්භ වෙනවා. නමුත් එහිදී ජීර්ණය වෙන්න කාලයක් නැහැ. ඇයි? වේගෙන් ආහාර පූර්වාමාශයෙන් පාස් කරන නිසා. ජීර්ණය වෙන්න නම් යම්කිසි කාලයක් ආමාශය රැඳිලා තියෙන්න ඕන. මේ විදිහට රැඳිලා තියෙන්නේ නැහැ. වේගෙන් ආමාශය හරහා ගමන් කරන නිසා එතනදී සම්පූර්ණ ජීර්ණයක් සිදු වෙන්නේ නැහැ. ඒ ගමන් කරන ආහාර එතනින් ගමන් කරනවා මෙන්න මේ ගිසාඩ් එහෙම නැත්නම් වටණය කියන කොටසට. වටණය හැදිලා තියෙන්නේ ඝන මාංශලමය පේශි වලින්. එහිදී යාන්ත්‍රික ජීර්ණයක් සිදු වෙනවා. අර ගන්න ආහාර අර මේ මාංශල චක්‍රාකාර පේශි මගින් ඇඹරීම මගින් මොකද වෙන්නේ? යාන්ත්‍රික ජීර්ණයක් සිදු වෙනවා. ඒ සඳහා තමයි මෙන්න මේ වටණය වැදගත් වෙන්නේ. ඊළඟට ආහාර ගමන් කරනවා ග්‍රහණියෝස්සේ. ග්‍රහණේ මං කිව්වා ඔයගලන් පේනවා ඇති පිත්තාශයෙන් පිත්‍යුෂත් ඒ වගේම අග්න්‍යාශයෙන් අග්න්‍යාශික යුෂත් ශ්‍රාවය වෙනවා. එතකොට මේවයින් අපි දන්නවනේ ආමාශයේදී HCL ශ්‍රාවය වෙනවා. ඒ නිසා ආම්ලිකයි. නමුත් මේ යුෂ නිසා ඒවා මේද තෛලෝදකරණයට අවශ්‍ය කරන භාෂ්මික මාධ්‍ය සැපේනවා. ආම්ලික මාධ්‍ය උදාසීන කරලා භාෂ්මික තත්වයට පත් වෙනවා. ඒ මගින් අපිට මේ දම් සතාගේ ග්‍රහණය තුලදී මේ අම්ල එහෙමත මේදය සහිත ආහාර ජීර්ණයක් සිදු වෙනවා. ඊළඟට මේ ආහාර කුඩාන්ත්‍රයට යනවා. කුඩාන්ත්‍රය තුලදී තව දුරටත් ජීර්ණය සිදු වෙනවා. ජීර්ණය සිදුවෙලා ඒ වගේම අර ජීර්ණය කරපු පෝෂක අවශෝෂණය කර ගැනීම සඳහා කුඩාන්ත්‍රය සකස් වෙලා තියෙනවා. ඊළඟට ඒ ඉතුරු ටිකේ ඉතුරු ආහාර කොටස් ටික ගමන් කරනවා මහාන්ත්‍රය කරා. මහාන්ත්‍රයේදී මොකද වෙන්නේ? ජලය අවශෝෂණය සිදු වෙනවා. ඒ ජලය අවශෝෂණය කරලා නැවත වතාවක් අපද්‍රව්‍ය ජම්බ කුඩාන්ත්‍රයෙන් මෙන්න මේ ජම්බා මහාන්ත්‍රයේ ඊට පස්සේ ජම්බාලි විවරයේ හරහා ජම්බාලි පිටවී ඉන්නවා. එතකොට ඔයගොල්ලා ගවයාගේ එකට වඩා මේ කුකුලාගේ ආහාර ජීර්ණ පද්ධතියේ වෙනසක් කමක් තමයි ගුද විවරය එහෙම නැත්නම් ප්‍රජනක විවරය පොදු විවරය. ඒ විවරය තමයි අපි කියන්නේ ජම්බාලිය කියලා. එතකොට ඒ ඔස්සේ අපද්‍රව්‍ය බැහැර වෙනවා. මෙන්න ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ කොටස් දෙක. මෙන්න මේ විදිහට දෙකට බෙදිලා කොටසක්. ඒකට අපි මොකද්ද කියන්නේ? උණ්ඩුක පුච්චේ එහෙම නැත්නම් ආන්ත්‍රික අන්දාශ කියලා කියනවා.
ගවයාට වඩා කුකුලාගේ තියෙන වෙනස මොකක්ද? එහෙම නැත්නම් ඒකේ තියෙන වෙනස්කම ගවයාගේ තියෙන කොටස් වලට බෙදිලා නැහැ. කොටස් දෙකකට බෙදිලා නැහැ ආන්ත්‍රික අන්දාශය. උණ්ඩුක පුච්චය. නමුත් කුකුලාගේ කොටස් දෙකට බෙදිලා තියෙනවා. ඒ නිසා යම් ප්‍රමාණයකට මේ අන්දාශය තුල ඉන්න ශුද්ධ ජීවීන් මගිනුත් සෙල්ලෝස් ජීර්ණයක් සිදු කරනවා. මේ ආන්ත්‍රික අන්දාශය තියෙන්නේ කුඩා අන්ත්‍රයේ අවසන් වන ස්ථානයේ සහ මහා අන්ත්‍රයේ ආරම්භ වන ස්ථානය අතර තමයි මේ ආන්ත්‍රික අන්දාශය තියෙන්නේ. ඒ විදිහට අපිට කොටස් වලට මේ ප්‍රධාන කොටස් කුකුලගේ අපිට ගන්න පුළුවන්. හොට, ඊළඟට ග්‍රසිනිකාව, ඊළඟට අන්න ස්රෝතය, එතින් කොහටද? ගොජුර නේ. ගොජුරෙන් ඊළඟට පූර්වාමාශය, පූර්වාමාශයෙන් වටනයට යනවා. වටනෙන් ග්‍රහණය, කුඩාන්ත්‍රය, මහාන්ත්‍රය, ඒ ඔස්සේ ජම්බාලි විවරය. ඒ විදිහට අපිට මේක කොටස් ටික හඳුන්වන්න පුළුවන්. ඊළඟට අපි ගත්තොත් එහෙම ජීර්ණය. ජීර්ණයත් අර සාමාන්‍ය මිනිසාගේ සිදුවන ජීර්ණ එන්සයිම මගින් සිදුවන ජීර්ණයක් තමයි මෙහිදී සිදුවෙන්නේ. ඔව්, දුවට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? කුකුලන් ගල්කැට ආහාරයට ගන්නේ ඇයි? ඔව්, මම කලින් කිව්වා කුකුලෝ ගල්කැට ආහාරයට ගන්නවා කියලා. ඒ ගන්නෙත් විශේෂ හේතුවක් නිසා. ඔයගලන්ට මං කිව්වා මෙන්න මේ වටනේ තුල යාන්ත්‍රික ජීර්ණය සිදු වෙනවා කියලා. ඒ යාන්ත්‍රික ජීර්ණය සිදු වෙන්න නම් අර මං කෝ චක්‍රාකාර පේශි මගින් ආහාර ඇඹරීම මගින් ආහාර ජීර්ණය, ඒ කියන්නේ කුඩා කොටස් වලට කැඩෙනවා කියලා. මේ ගල් කැට ගැනීම නිසා ඝර්ෂණය වැඩි වෙනවා. ගල් කැට ගැනීම නිසා මේ මාංශ පේශී අතර ඇඹරීම නිසා අර ආහාර ද්‍රව්‍ය සමග මිශ්‍ර වෙලා ආහාර තලපයක් බවට පත්වීම පහසු වෙනවා. ඒ මගින් ඒ කියන්නේ ඒ නිසා තමයි කුකුලෝ ඉබේම වුණත් ආහාර ජීර්ණ පද්ධතිය යාන්ත්‍රික ජීර්ණය පහසු කිරීම සඳහා තමයි කුකුලන් මෙන්න මේ විදිහට ගල් කැට, එහෙම නැත්නම් වැලි කැට ආහාරයට ගැනීම සිදු කරන්නේ. ඔයගලන්ට මොනවා හරි තවත් ගැටලු තියෙනවද? ඔව්, එහෙමනම් මම පොඩි ප්‍රශ්නයක් ඔයගොල්ලන්ගෙන් අහනවා. දැන් අපි කතා වුණා කුකුලගේ ආහාර ජීර්ණ පද්ධතිය පිළිබඳව, ඒ වගේම ගවයාගේ ආහාර ජීර්ණ පද්ධතිය පිළිබඳ. එහෙම නැත්නම් රෝමාන්තික සහ රෝමාන්තික නොවන සතුන්ගේ ආහාර ජීර්ණ පද්ධති පිළිබඳව. කාට හරි දුවෙකුට හරි පුතෙකුට හරි කියන්න පුළුවන්ද මෙන්න මේ ආහාර ජීර්ණ පද්ධතිවල අපිට පිටින් පේන එහෙම නැත්නම් ව්‍යුහාත්මක වෙනස්කම් මොනවද කියලා? ඔව්, දුව කියන්න බලන්න. කුකුලට පිහිටන්නේ හොටක්, ගවයාට පිහිටන්නේ දත්. ආහාර తాවකාලිකව ගබඩා කිරීමට ගොජුරක් පිහිටනවා කුකුලට. ඒ වුණාට ගවයාට එහෙම ගොජුරක් පිහිටන්නේ නැහැ. කුකුලට තියෙන සරලාමාශයක් එක කොටස් වලට බෙදිලා නැහැ. ගවයාගේ සංකීර්ණ ආමාශයක් තියෙන කොටස් හතරකට බෙදිලා. කුකුලගේ උණුකය දෙකට බෙදිලා තියෙනවා. නමුත් ගවයාගේ එහෙම බෙදිලා නැහැ. වටනයක් තියෙනවා ආහාර යාන්ත්‍රික ජීර්ණ කිරීම සඳහා කුකුලට, ගවයාට වටනයක් නැහැ. ඔය වගේ අපිට බාහිරින් වෙනස්කම් කරන ව්‍යුහාත්මක වෙනස්කම් විදියට ඒ විදියට සලකන්න පුළුවන්. කුකුලකට හොටක් තියෙනවා, ගවයට හොටක් නැහැ. දත් තියෙන්නේ නේ. ඒ වගේම ගොජුරක් තියෙනවා කුකුලට, ගොජුරක් නැහැ ගවයට. ඔය විදියට අපිට ව්‍යුහාත් ඒ වගේ මාන්ත්‍රික අන්දාශය එමෙත උණ්ඩුක පුච්චය දෙකට බෙදලා තියෙනවා. කුකුලගේ ගවයාගේ එහෙම බෙදිලා නැහැ. ඔය විදියට අපිට ව්‍යුහාත්මක පිටතින් පේන ලක්ෂණ හඳුන්වා දෙන්න පුළුවන්. විභාගවලදී මෙන්න මේ වගේ ප්‍රශ්න අහනවා. ගවයාගේ සහ කුකුලාගේ ආහාර ජීර්ණ පද්ධතිය ව්‍යුහාත්මක වෙනස්කම් සංසන්දනය කරන්න කියලා. එහෙම තියෙනකොට ඔයගොල්ලෝ ලියලා වැඩක් තියෙනවද? ජීර්ණය වෙන ක්‍රම, රූමණය තුල සිදුවන ජීර්ණයන්, ඒවා ලියලා වැඩක් නැහැ. ව්‍යුහාත්මක වෙනස්කම් නම් බාහිරින් පේන වෙනස්කම් තමයි ඔයගොල්ලෝ විස්තර කරන්න ඕනේ. ඒ වගේම මතක තියාගන්න ඕන දුවල පුතාලා මේ රූප සටහන් අඳින්නත්, රූප සටහන් ඇඳලා නම් කිරීමටත් අනිවාර්යයෙන්ම මතක තියෙන්න ඕන. ඒ නිසා ඔයගොල්ලෝ හුරු වෙන්න මේ ආහාර ජීර්ණ පද්ධති දෙකම, يعني කුකුලගේ ආහාර ජීර්ණ පද්ධතිය සහ ගවයාගේ ආහාර ජීර්ණ පද්ධතිය ඇඳලා කොටස් නම් කරන්න. මොකද ඕගොල්ලන්ට විභාගෙට කෙලින්ම අහන්නේ නැති වෙයි. රූප සටහන් සමහර වෙලාවට අහන, සමහර වෙලාවට කෙලින්ම අහනවා ව්‍යුහාත්මක වෙනස්කම් විස්තර කරන්න කියලා. ඒ වුණත් ලකුණු වෙන් කරලා තියෙනවා රූප සටහන් වෙනුවෙන්. නම් කරන ලද රූප සටහන් සඳහා ලකුණු වෙන් කරලා තියෙන නිසා ඕගොල්ලන් රූප සටහන් ඇඳීම නිපුණතාවයත් ලබා ගත යුතුමයි. ඒ වගේ මම තව ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම මෙහෙම. දැන් සමහර විභාගවල සමහර වෙලාවට අහනවා
රූම් රෝ ඌරා අපි ගත්තොත් ගවයාගේ ගවයාගේ රූමණය තුළ සිදුවන ජීර්ණ ක්‍රියාවලිය විස්තර කරන්න කියලා. සමහර අය ලියනවා රූමණය තුළ විතරනේ මුළු ආහාර ජීර්ණ පද්ධතියේම කොටස්වල තියෙන සිදුවන ජීර්ණ ක්‍රියාවලිය ග්‍රහණයේදී. එතකොට ඒව තේරුමක් නැහැ. එතකොට ඕගොල්ලන් ප්‍රශ්නේ ඉස්සෙල්ලාම අවධානයෙන් අහන්න ඕන, නිවැරදිව තේරුම් ගන්න ඕන. රූමණය කියලා කිව්වොත් රූමණය තුළ ක්‍රියා සිදුවන ප්‍රෝටීන් ජීර්ණය, ඒ වගේම දලතන්තු ජීර්ණය, ඔය ටික තමයි විස්තර කෙරෙන්න ඕන. එහෙම නැතුව ග්‍රහණයේ ජීර්ණය ඒ වගේ දේවල් විස්තර කරලා වැඩක් නැහැ. එතකොට ඒ වගේ සංසන්දනාත්මකව ප්‍රශ්නය අනුව ඕගොල්ලෝ තේරුම් ගන්න ඕන. ඒ වගේම සමහර වෙලාවට මේ ඕගොල්ලන්ගේ කලින් විෂය නිර්දේශයට වඩා වෙනස්, එහෙම නැත්නම් අලුත් කොටසක් තමයි ඇතුළත් කරලා තියෙන්නේ මෙන්න මේ ආහාර සංරක්ෂණය. අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ දල ආහාර සංරක්ෂණය, සයිලේජ නිෂ්පාදනය, එහෙම නැත්නම් හේ නිෂ්පාදනය, ඒවල තියෙන සිදුවන මූල ධර්මයන් මොනවද, ඒ පිළිබඳව නිපුණතාවයත් ඔයගොල්ලෝ දැනගැනීම අවශ්‍ය වෙනවා. මොකද ඉදිරියේදී ඕගොල්ලන්ගේ විභාග ප්‍රශ්න පත්‍රයේදී ඒ වගේ දේවල් ඇතුළත් වෙන්න පුළුවන් නිසා. ඉතින් අද අපි මේ පාඩම යටතේ ඉගෙන ගත්තා සත්ව පෝෂක වර්ග මොනවද, ප්‍රධාන පෝෂක වර්ග මොනවද, ඒ සඳහා අපි දෙන්න පුළුවන් ආහාර වර්ග, එහෙම නැත්නම් ආහාර වර්ගීකරණය, එක එක සතා අනුව අපි වෙන් කරන්න ඕන ආහාර. උදාහරණයක් ඉර ගත්තොත් දල ආහාර වර්ග අපි දෙන්නේ ගොඩක් වෙලාවට රෝමාන්තික, එහෙම නැත්නම් සංකීර්ණ ආමාශයක් සහිත සත්තුන්ටයි. ඒ වගේම සරල ආමාශයක සත්තුන්ට අපි ගොඩක් වෙලාවට දෙන්නේ සාන්ද්‍ර ආහාරයි. මොකද දල තන්තු ජීර්ණය කිරීමට ශුද්ධ ජීවි ක්‍රියාකාරීත්වය සඳහා රූමණයේ වගේ දේවල් කොටස් සැකසීලා නැති නිසා. ඒ අනුව දැන් ඕගොල්ලෝ වුණත් ව්‍යාපාරයක් විතර සත්ව පාලනය යෙදෙනවා නම් ඒ අනුව සතුන් නැති කිරි සතුන්ට දෙන ආහාර වර්ග තෝරා ගැනීමේ නිපුණතාවයකුත් එයින් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වගේ කරුණු රාශියක් ඕගොල්ලෝ ඉගෙන ගත්තා. ඒ අනුව ඕගොල්ලන්ට විභාගයේදී සත්ව පාලනයෙන් අනිවාර්යයෙන්ම රචනා ප්‍රශ්න ඇතුළු වෙනවා. ඉතින් ඕගොල්ලා රූප සටහන් ඇඳීමේ නිපුණතාවය ලබා ගැනීම තුළින් සාර්ථකව පිළිතුරු ලැබීමට ඕගොල්ලන්ට හැකියාව ලැබෙනවා නොඅනුමානයි. ඉතින් අපි තවදුරටත් ඉදිරියේදී සත්ව පාලනයේ පාඩම් රැසක් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ගව වර්ග, කුකුළු වර්ග, සත්ව ගව පාලනය, කුකුළු පාලනය ආදී පාඩම් රැසකින් ඉතින් ඉදිරියේදී මෙවැනිම තවත් වැඩසටහනකින් අපි හමු වෙමු. අයිබෝවන්.